Siyatı FM Ravana. Siyatı FM Maharavana yüge sambandı oba denetama dannastan eti. මේ ඉතිහාස කරුණට සම්බන්ධ බොහෝ නාමකරණයන් අද පවා යම් යම් තැන්වල ඉතිරිව පැවතීම ජාතියේ වාසනාවක්. මේ රටේ වගේම ಭಾರತයේත් මේ කතාපුවතට අදාළ තැන් ගණනාවක් අදත් වන්දනාවට පාත්‍ර වී තිබෙනවා. මේ රට තුල වන්දනාවට පාත්‍ර නොවුනත් ඒ ස්ථාන ඒ නම් වලින් හඳුන්වා තිබීමත් දැනට ඒවා ඉතිරිව පැවතීමත් විශිෂ්ටයි. රාවණ ඇල්ල, රාවණ ගොඩ, රාවණ කන්ද, සීතා එළිය, හග්ගල රාවණ කෝට්ටේ, කුඩා රාවණ කොටුව, මහා රාවණ කොටුව, පුලතිසිපුරය, ආලකමන්දාව, වාරියපොළ, දිවුරුම්පොළ, ස්ත්‍රීපුර, රිටිගල, උණවටුන බලංගොඩ ආදී වශයෙන් කියා නිමකල නොහැකි තරම් විශාල ස්ථාන ගණනාවක් පිළිබඳ රහසිගත තොරතුරු අපට හෙළි කළ හැකි. ඔබ දැනට දන්න තොරතුරු වෙනුවට ඔබ නොදත් කිසිදා ඔබ නොහිතන අපූර්ව කරුණු රැසකින් මේ හෙළය පිළිබඳ සත්‍ය ඉස්මතු කිරීමේ හැකියාව අප සතුයි. රාවණ ඉතිහාසයේ නැතයි කිව්වන් තමන්ගේ පරම්පරාවේ කතා වස්තුවත් හරිහැටි නොදැන සිටින්නට ඇති බවයි මගේ හැඟීම. සියලු අඳුරු පටල විනිවිදින සත්‍ය මහා රාවණ වැඩසටහන තුළින් මම ඔබට ඉතා කැමැත්තෙන් හෙළිදරව් කරමින් ඉන්නවා. ඔබ මේ දැනුම ඔබෙන් බිහිවන පරපුරට හෙළිදරව් කිරීමේ විසල් වගකීම උරමත දරා සිටින බව අමතක කරන්න එපා. මේ රට තුල විතරක් නෙවෙයි ಭಾರತයේ තුලත් මහා රාවණ ඉතිහාසයේ සම්බන්ධ තොරතුරු තවමත් දරා සිටින ස්ථාන තියෙනවා. රාමේශ්වරම, ජනස්ථාන්, ගෝදාවරි, කෛලාසගිරි, හිමාලය, නර්මදා, අයෝධ්‍යාව, සරයු නදී ආදී තැන්වල සැඟවිලා තියෙන ඉතිහාස කරුණු මතු කර ගැනීමෙන් මේ රටේ මහා රජෙකුගේ අභිමානනීය ඉතිහාසය ප්‍රත්‍යක්ෂ කළ හැකි. මහා රාවණ ඉතිහාසයට වෛර නොකිරීම විතරක් නෙවෙයි මිත්‍යා දෘෂ්ටියෙන් තොරව මහා රාවණ දර්ශනයේ වැළඳ ගැනීමත් ඉතාම වැදගත්. එහෙම නොවුනොත් උන්මත්තකයින්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා සැබෑ හෙළේ මතුවීම වෙනුවට ව්‍යාජ බොරුවක් නැවතත් හිස එසවීම සිදුවනු ඇති. මිනිසා සවිඥානික වෙමින් මේ ඉතිහාසයේ තෝරා බේරා ගැනීම ඉතාම වැදගත්. බොහෝ අයට බොහෝ රටවලට අවශ්‍ය වුණේ මහා රාවණ ඉතිහාසයේ යටපත් කර දමන්නයි. නමුත් දැන් මේ සිදුවන්නේ වෙනම ආකාරයකටයි. දැන් ඔවුන් මහා රාවණ යුගය පරපුර නියෝජනය කරමින් සියලු හෙළයින් ලේ උරුමකාරීන් සිය ගණනින් එකවර විනාශ කිරීමටයි පිඹුරුපත් සකසන්නේ. අනවශ්‍ය පරිදි මිත්‍යා දෘෂ්ටියෙන් යුතුව කටයුතු කිරීම හෙළයේත් සියල්ලන්ගේත් විනාශයට හේතු වනු ඇති. එනිසා ඔබ නැවත නැවතත් යමෙකුගේ ප්‍රකාශ පිළිබඳව සොයා බැලිය යුතු බව මම ඔබට අවධාරණයෙන් මතක් කරන්න කැමතියි. ඔබ හොඳින් මතක තියාගන්න 1818 ඒ කියන්නේ 18යි 18 මේ රටේ විශාල දේශප්‍රේමී නැගිටීමක් වගේම ඛේදනීය අවසානයකුත් සිද්ධ වුණා ඔබට මතක ඇති. රටට අත්‍යවශ්‍යව සිටි වීරයින් සමූහ ඝාතනයට ලක් වුණා. ඒ නිසා මම ඔබට අනාවැකියක් පළ කරන්න කැමතියි. තවත් කරුණක් ගැන. එහෙම සිද්ධ වුණේ 18යි 18 හෙවත් 1818 වර්ෂයේදී. දැන් මම කියන්න උත්සාහ කරන්නේ 20යි 20 ගැන. ඒ කියන්නේ 2020 මේ රටේ දේශප්‍රේමී මහජනයා ඉතා පරිස්සම් විය යුතු කාලයකයි. තව වසර දෙකකින් එළඹෙන්නේ. පාවා දෙන්නන්ගේ ආරක්ෂා වීම පිළිබඳ ඉතා හොඳින් අවධානය යොමු කළ යුතුයි. මම කියන්නේ ධ්‍යාන සුවයෙන් ආධ්‍යාත්මික ඔබ කල්හැරියත් විශ්වයේ දුෂ්ට බලවේගවල නැගී සිටීම මේ කාලයේදී අමුතු ලෙසකට සිද්ධ වෙනවා.
ඔබ නොමග යෑමෙන් වැළකීමට නම් නිවරදි මහා රාවණා දර්ශනය දැන සිටිය යුතුමයි. මම ඔබට දෙන්නේ එකම එක උපදේශයයි. ඒ තමයි ඔබ කිසිම විටක මේ රටේ ඉපදුණු කිසිම කෙනෙකුට එරෙහිව කිසිවක් සිදු නොකරන්න. අඩුම තරමෙන් ඔබෙන් පුංචිවත් වරදක් නොවෙන්න වග බලාගත්තොත් ඔබ නියම හෙළයෙක් වේවි. එහෙම නොවුනොත් මේ රටට අවශ්‍යම මොහොතේදී අත්‍යවශ්‍ය මිනිස්සු මහ පොළවේ යට ඉඳීවි. විශ්වාස කරන්න, මේ විශ්වය හැසිරෙන්නේ වෙනස්ම ක්‍රමවේදයකට. ඒක නොදැන හිටියොත් සිද්ධ වෙන්නේ විනාශ වෙන්නයි. මහා රාවණා යුගයක් බිහි කළ හැකි එකම ක්‍රමවේදය වෙන්නේ මහපාරේ අරගලය නෙවෙයි, ආත්ම විමුක්තිය අරගලයයි, මානසික අරගලයයි. ඒ වෙනුවෙන් නිවර්දි වෙන්න ප්‍රඥාවන්ත මිනිසුන් මේ මහ පොළවට අත්‍යවශ්‍යයි. පූර්ණ සූර්යාටත් පූර්ණ චන්ද්‍රයාටත් වන්දනාමාන කළ හෙළ දැයට ඉරහඳ වැඳීම අද අමතකව ගිහින් තියෙන හැටි පුදුම සහගතයි. ඉර කියන්නේ මොකද්ද, හඳ කියන්නේ මොකද්ද කියලා නොදැන සෑම දිනකම අවදි වෙලා නින්දට යන, අහස දිහා විනාඩි දෙකක් එක දිගට බලන් ඉන්න අමතකව ගිය දවස් කීයක් ඔබේ ජීවිතේ තියෙනවද කියලා බලන්න. අපේ ජාතියට ගහන්න පුළුවන් හැම විදිහකටම බටහිරින් පහර දුන්නා. ඉර හඳ දිහාවේ තරු දිහාවේ බලාගෙන අපි කරපු පුහුණු කරපු දේවල් අනන්තයි, අප්‍රමාණයි. මේ නිසාම බටහිරුන් විසින් ඉර හඳ අපට අමතක කළා. උඩ බලාගෙන ඉන්න ජාතියක් වෙන්න එපා කියලා කතාවක් සමාජගත කළේ ඒ නිසයි. මේ සියලු කතා එක්ක අපේ ජාතිය අන්ධ වුණා. මම මේ කියන දේවල් තේරෙන්න ඔබ මම කියන දේ කරන්න. ඔබේ මනස ඔබට මෙහෙම කියන ඇති. ඔබට මිත්‍රයින් විශාල ප්‍රමාණයක් ඉන්න බව, ඔබට ඕනම දෙයකදි කතා කරන කවුරු හරි ඉන්න බව, ඔවුන් ඔබට ද්‍රෝහි නොවන බව, ඔබ සමග සදාකාලිකව මිත්‍රව ඉන්න බව ආදිය. ඒ සියලු හැඟීම් එහෙමම තියාගෙන ඔබ දැන් මනසින් තනි වෙලා මෙහෙම හිතන්න. ඔබට මේ ලෝකේ කිසිවකු නැති බව හිතන්න. දැන් ඔබ ගත යුතු තීරණ, කළ යුතු සියල්ල තනිව කළ යුතු වෙනවා. ඒ පිළිබඳව කතා කරනවත් කෙනෙක් නැත්නම් ඔබ දැන් මොකද කරන්නේ? ඔබට තනිව නැගී සිටින්න සිද්ධ වෙනවා. පුද්ගලයෙකු විදියටයි ඔබ ශක්තිමත් වෙන්න අවශ්‍ය. එහෙම උණු විටයි එහෙව් කණ්ඩායමක් ශක්තිමත් බවින් අගතැම්පත් වෙන්නේ. එහෙම නැත්නම් ඔබ එකිනෙකාගේ ශක්තිය විශ්වාස කරමින් ඉඳලා අන්තිමේදී පරදිනවා. ඒ මහා රාවණ මග නෙවෙයි. තනි තනිව ශක්තිමත් වුණු පුද්ගලයින්ගේ එකතුවක් වෙන්න මුලින් තනි තනිව ශක්තිමත් වෙලා ඉන්න. අවසානයේදී අපි හැමෝටම එක වේදිකාවකදී එකට හිටගන්න පුළුවන් වේවි. එදාට අපි හැමෝම ශක්තිමත්. මේ රටේ භූමිය ආරක්ෂා කිරීමේ වගකීම ඔබට තිබෙනවා. මහා රාවණා රජුගේ පාද ස්පර්ශයේ ලැබපු තැන් සුරකීමයි ඔබේ යුතුකම. ප්‍රථමයෙන්ම ඔබ ඔබව නිවැරදිව හඳුනා ගන්න. ඔබ දැනට ජීවත් වන ස්ථානයේ නිවැරදිව රැක ගන්න. ඔබේ ප්‍රදේශය රැක ගන්න. ඔබේ පළාත රැක ගන්න. හැමෝම එහෙම කළොත් නිශ්චිතවම මේ රට ඉබේම සුරක්ෂිත වීම සිද්ධ වෙනවා. එහෙම කිසිම අරමුණක් නැතිව ඉදිරියට යෑම සියලු දේ විනාශ වී ප්‍රතිවාදීන්ගේ ජයග්‍රහණයේ ඉබේම ලැබීමට හේතු වේවි. හොඳින් කල්පනා කර බලන්න. ඔබේ කටින් පිටකළ වචන වලින් ඔබේම ජාතියේ අයට නෙවෙයිද අවලාද නැගුවේ? ඔබ මතු කළ සිතුවිලි වල ඔබේම අයට විරුද්ධව නෙවෙයිද කරුණු පෙළ ගැසුවේ? ඔබ ප්‍රතික්ෂේප කළේ කරන්න උත්සාහ කරන්නේ ඔබේම සහෘදයෙකු නෙවෙයිද? රට දිනන්න කලින් අල්ලපු ගෙදර මනුස්සය එක්ක අව්‍යාජව හිනා වෙලා කතා කරන්න ශක්තියක් තියනවද කියලා ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. ඔබ එතනදි පරාදනා, ඔබ කොතනදිත් පරාදයි. අල්ලපු ගෙදර අය එක්ක සැබෑ සතුටකින් ජීවත් වෙන්න හිත හදාගන්න බැරි හැමෝම තමන්ගේ ජීවිත කතාවේ ජීවන පරිේශණයෙන් දැනටමත් අසමත් බව පමණක් මතක තියාගන්න. ඔබේ යුතුකම සහ වගකීම ආරම්භ කළ යුත්තේ ඔබේ දෙමාපියන්ගෙනයි. රටකට නෙවෙයි මුළු මහත් විශ්වයටම සැලකුවා වෙන්නේ එතකොටයි. රට රකින්න කතා කරන සමහර අය දෙමාපියන් ගැන දක්වන සැලකිල්ල කොහොමද කියලා බැලුවම දර්ශනයේ තරම තේරෙනවා. ඔබට කුමන දේ සිදු කිරීමට වුණත්
ඔබ මේ විශ්වයට නිර්මාණය කළ දෙමව්පියන් වෙත ඔබ කළ යුතු මෙහෙය නොපිරිහෙලා ඉටු කළ යුතුයි. හොඳින් මතක තියාගන්න, විශ්වයේ රැකීම යනු තමන්ගේ නිර්මාණකරුවන් වන දෙමව්පියන් උදෙසා සිදු කරන මෙහෙවරයි. මේක තරමක් ගැඹුරු කතාවක්. කොහොම වුණත් ඔබ රටෙන් පටන් ගන්නවට වඩා ඔබෙන් පටන් ගන්නවට මම කැමතියි. ඔබට සුබ රාත්‍රියක්. අපි හෙටත් හරියටම රාත්‍රී 7:01ට මහා රාවණා වැඩසටහනින් මුණ ගැහෙමු. මීටර් සහස්‍රමුඛ රාවණ. රාවණ.